Uber Eats මගින් ඉදිරිපත් කරන ආදරයෙන් අවශ්‍යතා ඇති අයට අත්‍යවශ්‍ය භාණ්ඩ පරිත්‍යාග කිරීමට වේදිකාවක්. මණ්ඩලය ගොවීන්ගේ වීස් වෙන්නට නිසි මිලක් ලබා දෙන්නේ නැති නිසා ගොවීන් මේ වෙනකොට පත් වී ඇත්තේ දැඩි අපහසුතාවයකටයි. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගොවීන් යලකන්නේ අස්වැන්න නෙළුවත් ඔවුන්ගේ වී මිලදී ගන්න බලධාරීන් කිසිදු ක්‍රමවේදයක් සකස් කර නැති බවටයි චෝදනා කළේ. මේ කමතර ගෙනල්ලා වේලාගෙන මේ දඟලන්නේ මේක මේ නිසි මිලකට අලෙවි කර ගන්න. නැත්තම් දැන් මේ අමු වී ටික ගන්නවා රුපියල් 80යි 75යි 80යි මේ මිලකට තමයි වෙළඳ මිලදී ගන්න ලෑස්ති වෙලා ඉන්නේ. මේ උත්තරේ හම්බ වෙනකන් අපි මේ වී ටික වේලාගෙන දුක් විඳගෙන මේ ඉන්නවා. ඔය AC කාම්බර වල ඉන්න ඇයෝ කවුරුත් දන්නේ නැත වී ගන්න වැඩ පිළිලක් කිසිසේත්ම නැහැ පෞද්ගලික වෙළඳන් මේක නිදාස් කරන්න ඕනේ ඒ බොයියාගේ නිෂ්පාදින අරගෙන ගන්න අනුරාධපුර දිස්ත්‍රික්කයේ කුරුණෑගල කොළනිය ප්‍රදේශයේ ගොවින්ද මේ දිනවල අස්වැන්න නෙලනවා ඔවුන්ටත් වී සඳහා නිසි මිලක් ලැබෙන්නේ නැති නිසා අපහසුතාවයකට පත් වී ඇති බවයි වාර්තා වුණේ කුෂිකර්ම ඇමති කියනවා යූරියා ඕනේ නැහැ ලුකුඹුරු වලට අනේ මන් දන්නේ මහත්තයෝ අපේ කුඹුරු වලට නම් යූරියා නැත්තම් අපේ කුඹුරු වල ගොයන් හැදෙන්නේ නැහැ මහත්තයෝ මේ සැරේ ඒකන මේ යලකන්නේ අස්වනු අන්තිමයි වී මිලක් නැහැ රජේ 120ට ගන්නවා කියනවා බෝඩ් විතරයි පාර දෙපැත්තේ ගහලා තියෙන්නේ මැෂින් එකෙන් අක්කරයක් අබවමද වී උර 6 7යි තියෙන්නේ ඈ එතකොට කොහොමද ජීවත් වෙන්නේ පුළුවන් නම් මාස් ගන්න වෙනකොට දෙන්න පොහොර ටික දුන්න නැත්නම් ඔබතුමාට වෙන්නේ අර ඉස්සර වෙච්ච දෙයම තමයි පසුගිය කන්නවල නෙලපූ වියස්වැන්න ගොවීන් වියලා ගත්තේ ටෙන්ට් රෙදි ආධාරයෙන් ටෙන්ට් රෙදි මත අතුරලා බොහොම පරිස්සමට පොළොන්නරුවේ ගොවීනොත් සිය වියස්වැන්න තම තමන්ගේ ඉඩම්වල වියලා ගත්තා. නමුත් පවතින ආර්ථික අර්බුදයේ හමුවේ දැන් ටෙන්ට් රෙද්ද මිලදී ගන්න තමන්ට වත්කමක් නැති බව ගොවීන් පවසනවා. රුපියල් 3000කට තිබුණු ටෙන්ට් රෙද්ද දැන් රුපියල් 7000 අතර මිලකට ඉහළ ගොස් ඇති බවයි ගොවීන් පවසන්නේ. මේ නිසා පොළොන්නරුවේ වියස්වැන්න අරගෙන මහපාරට එන්නට ගොවීන්ට සිද්ධ වෙලා මේනිසා මාර්ග ගමනාගමනයටද දැඩි බාධා එල්ල වී තිබුණා. මේනිසා ගොවින්ගේ ජීවිතවලටද එල්ල වී ඇත්තේ දැඩි බලපෑමක්. සරවගේ බිස්නස් තාත්තේ කොහොමත් අඩුයි. පාර දාන් හිතත් කෑලි 10 15 විකුණනවා. දැන් ඉතින් දවතර කෑල්ලක් දැක්කම මුලින් තේරුමක් නැහැ. අහපාට තියෙන රෙද්ද රුපියල් 8000 ගණක් වෙනවා. 25යි 15 ප්‍රමාණේ. මේ මුදල් ප්‍රශ්න තමයි ගොඩක් ඉතින් බලපාන්නේ. ටෙන්ට් එකක් අද ඉතන ගන්න දෙන්නේ නැහැ. මේ මේ රන්නේ ගොවිය පාරේදී. ටෙන්ට් එකක් ගන්න ඉතින් වත්කමක් නැහැ. රුපියල් 18000 20000 කියන මේ ටෙන්ට් එක. ඉතින් අපි කොහොමද මේවා කරන්නේ? අපිට ටෙන්ට් දාලා වේලන්නේ දැන ඉතින් තමයි අර පාර දාලා වේලන්නේ. අර පේනනේ පාර දාලා වේලන්නේ. නිසුන්ඩක් කරදරයි ඉතින් වාහන වලින් නුත් අපි දේ වෙනු බැට කරනවානේ. मनुष्य